එක්තරා පාසලක සබරගම පළාත මීට අවුරුදු 9කට කලින් උසස් පෙළ පන්තියේ ශිෂ්‍යෙක් පිරිමි ළමයෙක් තමන්ගේ සහෝදර ශිෂ්‍යාවකට පිහියෙන් එල්ලා ඝාතනය කළා මේ සලංගති අධිකරණයේ මරණ දඬුවම් නියම වෙනවා ඔහුගේ නම ජයතිලක මේ ඝාතනය ඔහු කරන්නේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරන නිසා ප්‍රේමය ප්‍රතික්ෂේප කළා කියලා කෙනෙක් ඝාතනය කරන්න මරන්න පුළුවන්ද ඒ සමහර නම් යෝජනා කරනවා තමයි රුචිරාණී හාන්න එකපාරම මරන්න කියලා අනේක එකපාරම මරන්න මැස්සද මතුරුද මේ මිනිස්සුනේ ඒකනේ මේ වෙන්න ඕනේ ප්‍රේමයේ පරාජය ගැන කවියක් ලියනද ගීතයක් ලියලා මේ හැඟීම් ආවේගෙම උදාහරින්න මේකට සිග්මන් ෆ්‍රොයිඩ් කිව්වේ උත්කර්ෂණය කියලා සබ්ලිමේෂන් ඔබ හිතන්න අර ජයතිලකට අර ප්‍රේමයේ ප්‍රතික්ෂේප වුණාට පස්සේ කමක් නැහැ කියලා මෙදුළු කොනට ගිහිල්ලා කිව්වනම් නන්නාඳුන ලෙසේ මඟතොට යලිත් හමු වෙලා මහමෙරෙහිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා කියලා ඒ ළමයි දෙන්නම තම අපර ඉන්න පුද්ගලයන් සතු අයහපත් හැඟීම් පිටකල හැකි ආකාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වූ රත්නශ්‍රී සාහිත්‍යවේදියා කෝපය ක්‍රෝධය කාමය රතිය වගේ භාවයන් පිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් ක්‍රීඩාව අනෙක සාහිත්‍ය කලාව කුස රජුරෝ තමයි මම දැකපු හොඳම පෙම්වත නොකට යුතු දේවල් කොච්චර කරනවද ප්‍රේමය වෙනුවෙන් කුඹල් කර්මාන්තය කරනවා මුළු තැඟිරදලා ආහාර පිළියෙල කරනවා වසුන් කද උස්සගෙන යනවා මේ අධිරාජයේ ඒ මොනව කළාද ඔහුගේ පෙම්වත තියෙන ප්‍රභාවතිය ඌට අපහාසත් කළා ආපහු යනවා සාගර නුරට ආපහු සැරයක් කුස කියන්නේ අර ජයතිලකවත් කෙනෙක් නෙමෙයි කුස කියන්නේ අධිරාජයේ ඌට තිබුණ ඕන නම් චතුරංගනි සේනාව අණවන්න මහගමසේකර කවියා ලිව්වෙත් එහෙමයි මලහිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවි ඔබගෙන් වෙන්වීමම යන්නම් සිව්මැලි දෑතින් ඔබේ හිස අතගා ඔබ නිදි කරවාමම යන්නම් ඔබ සදහටම නිදි කරවාමම යන්නම් කියලා නෙමෙයි සේකර ලිව්වේ